ඒක චණ්ඩිකමක් වගේ දෙයක්. ඒක කොහෙත්ම ගැන පොඩිළමෙකුටත් තේරෙනවා ඒක රණ සුදුසු දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේ අවදානම තියෙන පැහැදිලිව විද්වතුන් කියලා තියෙන අවදානමක් තියෙන දේවල් භාවිවත් කළ යුතුයි. ඊට පස්සේ ඒ දේවල් ඒ තැන්වලට සවි කරන්න ස්ථාපිත කරන්න කවුද අවසර දුන්නේ? එහෙම අවසර දුන්නේ ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් කළා. මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මේ ගැන කෙටි කාලින වහාම ගන්න ඕන ක්‍රියාමාර්ගිකුත් තියෙනවා. මේ ගැන සොයා බලලා වගවිවයුත්තන් නීති පිළිසරණට හමුවීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. රටේ නීතියක් තියෙනවා. මේ දැන් මේ සන්නිවේදන කුළුණු සීමා බෝධිය අපි එතන ප්‍රධාන කරගත්තට ඉලක්ක කරගත්තට රටේ සෑම තැනම පාසල් සමීපේ, ගෙවල් සමීපේ, දහම් පාසල් සමීපේ, රෝහල් ඒ හැම තැනම මේ කුළුණු කිසිම යොබ්බාවක් නැතුව ඉදිකරගෙන යනවා. ලෝ පුරා බොහෝ රටවල් මේ පිළිබඳව කතා කරනවා. සමහර රටවල්වල මේ ගැන නඩු යනවා. විශේෂයෙන්ම එංගලන්තයේ මේ දවස්වල නඩුවක් යනවා. මේ නවතම තාක්ෂණයේ නවතම මාදිලියේ සන්නිවේදන කුළුණු ගැන. ඉතින් එහෙම තියෙද්දි කිසිම හොයාබැලිල්ලක් නැතුව මේවා එවක්බක් නැතුව ඉදිකරගෙන යනවා. ඉතින් මිනිසුන්ට මොනහරි වෙනකන් දින්නේ. මිනිසුන්ට මොනහරි වෙනකන් දි එහෙම එකක් නැහැ. පබ්ලික් පොලිසි එකදී. يعني මහජනයාගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නකොට ප්‍රතිපත්තියේදී අවධානමත් තියනවා නම් ඒකද ප්‍රිකෝෂනරි අප්‍රෝච් එකක් යූස් කරන්න ඕනේ. අවධානම නැතිකරන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව නැත්තම් නිකන් රටේ ජනතාව විද්‍යාගාර මීයන් ලෙස පරිහරණය කරනවා කියලා තමයි අපිට කියන්නේ. එහෙම තියෙන දෙයක් හැමෝගෙම නිවස සමීපයේ ජීවිතවලට සමීපයේ ඉදි කරගෙන යන එක. භූමිනේ කළ තියෙන පෞරාණික වස්තු ශ්‍රීමා බෝධීන් වහන්සේ. ඒක අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් මේ ඒ සුද්ධාගේ කාලෙත් එහෙම ආරක්ෂා කරලා තියෙන දෙයක්. එහෙම මේ හිතුමතේට දැන් තාම මේ සන්නිවේදන කුළුණ නවතම තාක්ෂණයේ තාම ට්‍රයල් යන්නේ. ඒ කියන්නේ ඒක කුළුල් ලෙස ව්‍යාප්ත කරන්න අපිට දැනගන්න අපිට ඒක බල කරලා තියෙන විස්තර අනුව ඉදිරි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් බල කරලා තියෙන විස්තර අනුව එහෙම කුළුල් ලෙස ව්‍යාප්ත කරන්න අවශ්‍ය දෙයක් නැහැ. ඒව මේ පරීක්ෂණ මට්ටමේ තියෙන තාක්ෂණයේ මෙවලම් ශ්‍රීමා බෝධීන් වහන්සේ ගාවම ස්ථාපිත කරලා තිබීම අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක විතරක් නෙමෙයි, ඒ කුළුණ විතරක් නෙමෙයි, තව ශ්‍රීමා බෝධී ගාව ඒ සත්තුන් නෙලවන්නේ කියලා හයි කරලා තියෙනවා. අතිධ්වනි තරංග කුළුණු පද්ධතියක්. ඒක මෙතන මැද පුදා ගන්න එන වැතිවතුන් විතරක් නෙමෙයි, ඒක සාකේට ඒ ශ්‍රීමා බෝධීන් වහන්සේට බොහෝ අහිත කරයි. ඒ වගේම තව සැර විදුලි ආලෝකය රාත්‍රියට සීමා බෝධීන් වහන්සේ එළිය කරන්නේ කියලා බෝඩ් 2500ක LED බල්බ් දාලා තියෙනවා සීමා බෝධීන් වහන්සේට. ඉතින් ඒක පැහැදිලි කාරණාවක්. රාත්‍රියේදී ආලෝක කෘතිම ආලෝකයෙන් ශාකයකට ප්‍රභා සංශ්ලේෂණය වගේම ශාකයේ තියෙන පරිවෘතීය ක්‍රියා විකෘති වෙනවා කියන එක පැහැදිලි අපිට විද්‍යාත්මක සාධක අවශ්‍ය තරම් තියෙනවා. පැහැදිලිවම තියෙනවා එහෙම එහෙම හානි වෙනවා කියලා. ඉතින් ඒ විදිහට තියෙනවා හේතු ගණනාවක්. ඉතින් අපිට මේ ප්‍රශ්නේ ඇයි මේ මෙතනම දැන් මම හේතු හතරක් කිව්වා. රස්නි වහලෙ නොයි ඒ ලෝහමය කණු වලින් වැදෙන රස්නි, සන්නිවේදන කුළුණ, අතිධ්වනි තරංග, ඊට පස්සේ මේ රාත්‍රී කාලයේ එල්ලගෙන තියෙන කෘතිම එහෙම විදුලි එළිය. ඉතින් මේක කමිටුපත් කර කර එහෙම කරන්න දෙයක් නැහැ. මේක අදාළ අංශ වලට අදාළ පැවිසි අතරකින් මේක ලික ලියුමකින් එක ෆෝන් කෝල් එකකින් මේක අදාළ අංශ වලට දැනුවත් කළා. මේවා ඉවත් කරගත්ත හැකි. දැන් මුලක් හරි අනතුරක් වෙන්න අවදානමක් තියෙනවා. දැන් අපි මේ කියන්නේ විද්‍යාත්මක සාධක ලෝක පුරා අන්තර්ජාතික මට්ටමින් විද්වතුන් රාශියක් නිසි අධ්‍යයනය කළා, විද්‍යාත්මක අධ්‍යයනය කළා. සාක්ෂි තියෙනවා මේ හැම සියලු දෙයින්ම සාකවලටයි සත්වලටයි සතුන්ටයි හානි වෙනවයි කියලා. එහෙම අවදානම තියද්දි මේ දේවල් මෙහෙම අවුරුදු ගණනාවක් තිස්සේ විද්වතුන් මෙහෙම හඩක් නගද්දි මෙහෙම මේක ඔප්පු වෙනකන් මේක තියන් ඉන්නවා කමිටුපත් කර කර මෙහෙම තියන් ඉන්නවා කියන්නේ මේ එක රාත්‍රියේ එක පැය 24න් ගලවන අහක් කරන්න පුළුවන් දේවල් මෙහෙම ඉන්නවා කියන්නේ අපිට මෙතන කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට, සාමාන්‍ය හිතන්න පුළුවන් මිනිස්සෙකුට
සාධාරණ සැකයක් කෙනවා මෙතන ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවායි කියලා. ඉතින් ඒක එතන මැද බුදා ගන්න එන බැතිවතුන් විතරක් නෙමෙයි, එතනට ශ්‍රී මහ බෝධි ගාවට යන්නේ, රුවන්වැලි සෑයට යන්නේ, ශ්‍රද්ධාවක් තියෙන, බුද්ධියක් තියෙන, එතන ගිහිලා මල පහජක් පහන පූජ කරලා, බණ භාවනාවක් කරලා, හිත සංසුන් කරගෙන ඒ චේතු විමුක්තිය ලබා ගන්න තමයි එතනට යන්නේ. එහෙම 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 තැනක මෙහෙම මෙහෙම දේවල් කරන එක හිතලා බලන්න, රටේ ජනතාව හිතලා බලන්න ඕනේ. මේ අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ දේශපාලන වාසියක් ගන්නවත්, අපි දේශපාලනයට අපි කිසිම සම්බන්ධයක් නැහැ, අපිට මුදල් මෙතන සම්බන්ධයක් ඇත්තෙත් නැහැ, අපි එහෙම මේ සමාජික මුදල් රැස් කරන එහෙම සංවිධානයකුත් නැහැ, අපි බෞද්ධයෝ, අපි සිංහල බෞද්ධයෝ එකමුතුවා. එතනට යන බැතිමතුන් විතරක් නෙමෙයි, ඒ කුරුණ අදලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ, භාරකාර ස්වාමීන් වහන්සේලාගේ ආවාස ගෙවල් වල පිටිපස්සේ. ඉතින් මේ පැහැදිලිවම මේ සංවේදන කුළු දැන් මේ මම මේ කියන්නේ මේ නවතම තාක්ෂණයේ නවතම පරම්පරාවේ සංනිවේදන කුළුණු ගැන විතරක් නෙමෙයි, මේට පරම්පරා දෙක තුනකට කලින් තිබුණු සංනිවේදන කුළුණු වලිනුත් සත්වයන්ට මිනිස්සුන්ට ශාකවලට හානි වෙනවා කියලා ඇතිතරම් විද්‍යාත්මක සාධක විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි අපිට දුකයි කියන්න, අර සීමා බෝධීන් වහන්සේටත් වඩා ළඟින් ආවාස ගෙවල් තියෙන මේ කුළුණු වලට. එතකොට ස්වාමීන් වහන්සේලාත් මේ කුළුණේ බලපෑමෙන් රෝගාතුර වෙන්න අවධානම තියෙනවා. අපි දන්නවා ස්වාමීන් වහන්සේලා එහෙම දැනටමත් රෝගාතුර වෙලා තියෙනවා. බොවිට ඒ ස්වාමීන් වහන්සේලා රෝගාතුර වෙන්න හේතුවත් මේ සංනිවේදන කුළුණේ එන විකිරණ වෙන්න පුළුවන්. බොහෝ දුරට ඊටකට තියෙනවා. මොකද මේ සංනිවේදන කුළුණෙන් එන විකිරණ එහෙම මට විතරක් එපා, අතන්ට විතරක් යොමු කරන්න, ෆෝන් කෝල් එකක් ගන්න කෙනාට විතරක් කුළුණෙන් විකිරණ මේ හිදෙනවා කියලා එහෙම ගන්න නැහැ. සංනිවේදන කුළුණ ඕන් කරලා නම් තියෙන එක පැය 24ම කිරණ විහිදෙනවා. ඉතින් එකින්ද ඒ හාමුදුරුවන්ටත් ඒක බලපාලා තියෙනවා. අපිට විශේෂයෙන්ම ශ්‍රී මහ බෝධීන් වහන්සේ බේර ගන්න අවශ්‍යයි. ඒක අපේ බෞද්ධයාගේ මුදුන් මල් කඩ. ඒ වගේම අපිට ඒ භාරකාර ස්වාමීන් වහන්සේලාත් අවශ්‍යයි. ඒ දේවල් ගැන බලා ගන්න, ඒ දේවල් ගැන හොයා බලන්න. හොයා බලන්න කියන්නේ මේ බටහිර විද්‍යාත්මක දේවල් වලටම නෙමෙයි, අපි සීමා බෝධීන් වහන්සේ රැකගත්තේ අවුරුදු 2600ක් තිස්සේ මේ බටහිරින් ආපු දැනුමින් නෙමෙයි, පාරම්පරික ඒ පිළිබඳ විශේෂඥ හෙළ වෛද්‍යවරු, හෙළ වෛද්‍යාචාර්යවරු, ඒ වගේම ඒ ගැන පාරම්පරික දැනුමක් තියෙන අය ඕනි තරම් ඉන්නවා. ඒ හැමෝගෙම එකමුතුකින් තමයි මේ දේවල් වෙන්න ඕනේ.